කාලේ මෑණියන්ගේ උප්පත්ති කතාව. කාලේ මෑණියන් හත් කට්ටුවකින් එනම් නම් හතකින් හඳුන්වනවා. භද්‍ර, මහා, පේන, වඳුරු, රීරි, සොහොන්, ගිනි යන නම් වලින් හඳුන්වනු ලබනවා. ඊශ්වර දෙවියන් නොහොත් ශිව දෙවියන්ගේ භාර්යාව කාලේ මෑණියන් වෙනවා. එම නිසා පාර්වති, උමයංගනා නම් වලින්ද හඳුන්වනු ලබනවා. හිමාල පර්වත රාජයාගේ හා මීනා දෙවඟනගේ දියණිය වන සුන්දර රූසපුවක් ඇති පාර්වති දෙවඟන වෙනවා. මෙම දෙවඟන ඉතා පාරිශුද්ධ හා බල සම්පන්න නිසා ලෝකයා විනාශයට පැමිණි දාරක යක්ෂයාව පරාජය කිරීමට මහා බ්‍රහ්මයා විසින් පාර්වති දෙවඟනට බලයක් ලබා දෙනවා. එවිට ඇය කාලේ නම් වේශයක් ගන්නා අතර එම බලය උපයෝගී කරගෙන දාරක යක්ෂයාව පරදවා ඔහුගේ බෙල්ල කපා අතට ගන්නවා. එවිට ඇගේ සිතේ ඇති වී ඇති බලය සහ කේන්තිය මැඩ පැවැත්වීම උදෙසා ඊශ්වර දෙවිඳුන් ඇගේ දෙපතුල අසල නිසල්වන්ව වැතිරී තිබෙනවා. ඒ නිසා තමයි මහා කාලේ දේව රූපය එලෙස නිර්මාණය වී ඇත්තේ.